සීයට තුන. ඕක තමයි ජාතික ජන බලවේගේයට පහරගහන්න බලාගෙනනින්නට්ය වැඩිපුරම පාවිච්චි කරන තුරම්ඹබූ මේ තුරම්ඹභ පාවිච්චි කරන කොටස් දෙකක්කන්න. එක කට්ටියයක් කර සීයට තුන කියන ඒ ඉලක්කම දිගටම පාවිච්චි කන්නවා නමුත් පොළවේ මේ මොහොතේ වෙන කොට තියෙන අතාර්ථය හෝ මිනිසුන්ගේ අතරේ වෙලා තියෙන වෙනස්කම තේරුම් ගත්ත නැතුව එදත් සීයට තුනයි ඉදිරියටත් සියයට තුනයි ඒ අතාව කියන අතර තුරේම තවත් කොටසක්කන්නවා ජාතික ජනබලවේගේ ශක්තිමත් වෙනයක පිළිබඳව ලොකු අමාරුවක් තියෙන ජාතික ජනබලවේගේ හැබැ ශක්තිය පේෙනකොට ඒක දරගෙනන්න බැරු අර මොන විදිකට හරි තාව එ එක චන්දයක් හරි කඩන්න බලාගෙන සීයට තුනයි කියලා කියන කට්ටිය ඒලො දන්නවා සියට තුනේ කතාව බොරුවක් බව සීයට තුන වෙනස් වෙලා බෝ දැනගෙන හිටත් ඔය සියට තුනේ කතාව කියනු මේ කවුරු කිව්වත් මේ කතාව සීයට තුන කියන මේ තුරම්බුව මේ සීයට තුන කියලා ගහන මඩ පාර මේ සීයට තුන කියලා කරන අපහාසය අදට වලංගු නෑ පැදිලි කල්ලා කියන්නම් සීයට තුන වෙනස් වෙන්න ඒවගේම හේතු තුනක් ති පලම හේතුව තමයි චන්දයක් කියනක අපි හරියට තේරුම් අරගෙන ඒ චන්දයට අදාළගෙන දේවල්ටික අපි හරියට තේරුම් ගත්තත් අද මේ සියට තුන කියන කතතා දානති බව ේරු ගන්න පුළ 참ந்த बहुतර මයක් විමස අවස්ථාව අවසා ති න්නේ சந்த පාக்க சන්ந்தදාන나 ගන්න தீரණ මයි சන්ද අව ප්‍රතිඵ තිீණ잔나 ී ර පන්නේ හදන වටිටාව විටාව වෙනස් වෙන சந்த පිළිබඳ තිீர்ණ වස් දහසයෙන් පස්සේ අද වෙනකං ලංකාවේ මෙ මේ අර චන්දට අදාළ වෙන වටාපිටාව කියන එක කෘතිමව හදපු දෙයක් එකට ලංකාවේ මිනිස්සුගේ බුද්ධ පිළිබඳව යම් ප්‍රශ්යක් තියෙනක ඇත්ත නමුත් මිනිස්සුන්ගේ තීරණයට අදාළ වෙන පසුබිම කෘතිමව හැමදාමත් මේ ක්‍රම අරගෙන ගීපු කට්ටේ හැදුව උදාරණයක් විදිීයට හිතල බලන්න ගිය ජනාධිපතිවරණය වෙනකොට ජනතාවගේ චන්දයට ගන්නා තීරණය චන්දය පිළිබඳව ගන්නා තීරණය සම්පූර්ණම කෘතිම ජාතික ආරක්ෂාව සිංහලජාතිය වදවීම සිංහලජාතියේ අනාගතයට තියෙන තර්ජනය කියනඒ කෘතිීම පසුබිම හැදුවම තීරණය කියන එක වෙනස් වෙලා ඒ හතේදී අ පසුබිමට අදාළ වෙන පසුබිමට අදාළව හැදෙන ප්‍රශ්නයට විසඳුමක් විදියට තීරණයක් කරගෙන තමයි ගෝටාබේ රජ පක්ෂ කියන ලංකාවේ මේ වෙනකොට පහලවන අපසෙට්න ජොකයා ලංකාවි ජනාධිපති වුණේ. ඕක තමයි මීට ඉස්සල්ල ගෝටාවේගේ මැතිවරණයටත් ඉස්සල්ල ගෝටාවය ජනාධපති වෙන්නත් ඉස්ර සිටම්ම මේ කෘතිමව මේ පසුුවම හැදුව. සිරිස ලංකාව ජනාධිපති වෙනකට රාජපක්ෂලාගේ වංචාවලට දූෂණවලට දඩුවන් දෙන්න තමයි සිරිසේනව ලංකාවේ ජනාධීපති කර තකොට සිරිසේනට චන්දදීපු පිරිසට पसුබමක් හැදුව සිරිසේන වෙනුවෙන් චන්දය පාවිච්චිරणය එක කෘතිම හදපු දෙ राජපක්ෂලාගේ වංචනික භාවය පිළිබඳව කිසිම කෙනකුටම් කිසිම සැකයක් නැති වනාටතන පසුබි හැදුවේ राාජපක්ෂලාට දंडුවන් දෙනවා කියන අන්නේ පසුබිම හැදුවම ඒ හरा චන්ද අවसाන තීරණය මිනිස්ු තා තකොට සිසන පත් ව ව සිරිසන කාල ප සිරිසන ේවල ත් තේරු ගත ස තවතාවක් ඉළග ජනාධීපතිවරණයක්නකොට ඒකට අවශ පස වීම ගोटा ब රජ පක්ෂ සහ රජ පක්ෂලා විසින් හදුවට පස්ස කा राජ පක්क्ष कोහ වති अमेරිකා වි ලා දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැතු ඳලා ලංකාව නාධීපතිුණ නමුත් මේ අද වෙනස් ලංකාවේ හැමදාම සිද්ධ වුණේ දේශපාලනය ය පැත්තට මේ පැත්තට ඒ පක්ෂ මේ පක්ෂවිට මාර වී බලය අති නත හමා ච්ච විතර ංකාවකාවදාවත් සමාජීය පරිවර්නයක් සිද්ධ වුණේ නෑ දේශපාලනික වශයෙන් පරිවර්තනයක් පක්ෂ දෙකක් අතරයේ දූලනය වෙමින් තිබුණට සමාජය වශයෙන් පරිවර්තනයක් සිද්ධ වෙලා බුණෑ අරගල ඇත්තෙක්ක මිනිස්සුන්ට අ ැහිලා තිබුණ මිනිස්සුන්ට කං වැහිල තිබුණ මිනිස්සුන්ට බුද්ධිය ඕ වෙලා තිබුණ මිනිස්සුන්ට ඒ හැමදම හරි ගිහිල්ලා මෙතනතිෙන පසුබුම ඇත්ත පස්සුව රට ඇතුළේ තියෙන ඇත්ත වාතාාවරණය පිළිබඳව ලොකු හැඟීමක්කා ඒකත් එ මිනිස්සුන්ට තේරුණා මේ අ ප්‍රධාන පක්ෂදක තමයි ලංකාවද වෙන්නකං ලංකාව පානය කර මේ ප්‍රධාන පක්ෂ දෙක හෝ කැඩිලගියපු ඔය සධාන ටික ඒ ටික හරහා ලංකාවට සිද්ධ වුණු හානිය මිනිසු තේරුන් ගත්තේ මේ අසාන අරගලය සිද්ධ වනාන්ට පස්සේ ගෝටා බේරාජ පක්ෂ අරගල සිද්ධ වෙන්න පසුබිම හැදුවට පස්ස ෝටා ේගතින රක්කමනිසා මෝඩකම නිසා ඒ පසුම හැදුට පස්සේ එතනති තමයි මිනිසුන්ගේ ඇස්ැරිල කංඇැරිලා මොලේ ඕවන් වෙලා මෙතන මේ කෘතිම හදපු අර පසුබිම පැත්තකට තියලා මිනිසු ඇත්ත ලංකාලේ පසුබිම තේරුම් ගන්න උත්සාහ කර මෙල මෑත කාලේ අන්තිම අවුරුදදු දෙක අවුරුද්ධ වගේ කාලය ඇතුළත තමයි අන්න ඒ මොහොතද මනිසුන්ට පිරිිතුරක් අවශ්‍ය වනාම මේ කාලකන්නේ දේශපාලන පක්ෂ දෙක හදපු පසුබිමෙන් වෙනස් වූ පිළිතුරක් ඕනුනාම ඇ ඇරුණුං ඇරුණු මොලේ ඕවන්වු මිනිස්සු ටික උත්තරැ හෙව්වම පැහදි උත්තරැඇ ගුලන් හොයා ගන්න පුුවන් වුුණා ඒ පිළිතුර තමයි ජාතික ජන බලවේග අන්න ඒක නිසා සීියර තුනේ කතාව සම්පූර්ණයෙන්ම මේ මොහොත වෙනකොට ලංකාවට අදාල නෑ දෙවැනි හේතුව තමයි අවසාන පාලන කාල දෙක ඇතුළ තුළේදී මිනිසුන්ට තේරුම්ගන්න පුලුවන් වුණා ලංකාව පාලනය කරන්නේ පක්ෂ දෙකක් විතරයි නමුත් එතන පක්ෂ දෙකක් විදියට හිටියට මෙගලුන්ගේ වෙනසක් හෝ එකනකාට විරුද්ධත්වයක් හෝ එකනකා විවේචනය කරාට එකනකා සමග ගැටීමක් නැති බව මිනිස්සු තේරුම් ගත්තා සිරිසේනගේ ආණ්ඩුව පත්තුනේ මහින්ද රාජ පක්ෂලාට දඩුවම් දෙනවා රජපක්ෂලාාව හිරේධනවා කියාගෙන පත්වුණු සිරිසේන අවසා දවස් පනස් ගානක ආණ්ඩුවක් මහින්ද රජපක්ෂත්තක හැදුව ඉට පසේ සිද්දුලමකක්ද පනි වික්කම සිංහව හිරේධනවා කියාගෙන පත්වුණු රාජපක්ෂ පහොත්ට ආණ්ඩුව අවසානයේ රනිල් වික්‍රම සිංහත් එක් එක ආ්ඩුවක් හැදුව එතකට මේ දෙකම මිනිස්සු දැක් මිනිස්සුන්ගේ ඔළුවට මේ දෙකමාව ඇයි එතකොට සිරිසේන කරපු අ වැඩේ දැක දැකත් इතනද මිනිසු තේරු ත්ත නැතිය යි අඒක තමයි රාජපක්ෂලාගේ සට කපට බුද්ධියයේ කපටිකමේ උච්චතම අවස්ථාව අරදේ දැකලත් සිරිසන කියන්නත් මෙන්න මේ ක්‍රමේ ගඳ ගහන පොරක් කියල දැකලත් ඒවෙලාදී රාජපක්ෂලාට තවදුරටත් මේ ගේ එක ගාහගෙන යන්න පුුවන් විදියට අ චන්දයට අදාළ වෙන පසුබු මැහැදුවේ ලංකාේ මිනිස්සුන්ගේ සංවේදීම තැන රචල ජාතිවාදය කියන සිංහලයා නැති වෙනවා කිය බුද්ධාගමට තර්ජනයක් වෙනවා කියන එක ඕක තමයි මේ වෙනකං ලංකාවෙ මිනිස්සුන්ගේ තිබුණ සෙන්සිටීවම පइන්් ඔය පॉ එකට ගැහ්වා බෝම පිපුරුව ඉස්ලාම් ත්‍රස්තවාදයක් ලංකාවට එවා රටේ සුරක්ෂිත ධාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන රටේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන මොනවුුණත් මේ මහොති දේවශ වෙන්නේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටපු යුදධ නිලධාරියෙක් ඒ නිසා මෙන්න අපි දැම්ම ගෝට අබේ කියලා රාජපක්ෂලා ඇතනදී ගේ මහරියට ගහලා ලංකා මිනිස්සු බතරයක් ලක්ෂ හයටටනාවයක් ඇදුව නමුත් අද ඒත්තත්වෙත් වෙනස් රාජපක්ෂලා බලටාවට පස්සේ සිදු වුණු දේවල් හරහා මේ ජාතිවාදය ඇතිකරේ රාජපක්ෂලා කියන එක ංහල දෙමල මුස්ලිම් මිනිස්සු අතරයේ මේ බේදය ඇතිකරේ රාජ පක්ෂලා කියන එක අද ලංකායි මනිස්සු තේරුම් අරගෙන තියෙන. එතකොට සිරිසේන ගහපුගේ දැකලත් මිනිසුන්ගේ මොලේ ඕනුනේ නැත්තේ ඇස්දඇරුණ නැත්තේ කන්දකැරුණ නැත්තේ ගාන තින සැන්සිටම් පॉइන්ටක පාවිච්චි කරපු නිසා ගහන තියන සන්සිටිව්ම තුරම්බුවෝ පාවිච්චි කරපු නිසා නමුත් ඒ අත්, ගල කරපු මේගේමක් බව මේ කුණුක්‍රමය රඳා පවත්වා ගන්න මේ කුණු ක්‍රමේ කෑලි දෙකෙන් එකක් කොටස් දෙකෙන් එකක් විසින් කරපු ගේම එකක් බව අද මිස්සු තේරුම් අරන් තියෙන එතකොටත් මේ තියෙන ප්‍රධාන පක්ෂ දෙකම මේ ප්‍රධාන බල කඳවුරුත් දෙකම එපාාවනාම මිනිස්සු පිළිතුරක් හෙවවා මේ දෙකෙන් සම්පූර්ණෙන් වෙනස් වුන් මේ දෙක බිඳ දමන්න පුළුවන් හරි දේශපාන ප්‍රවායක් මිනිස්ස හෙවා එතකොට හම්බුණේ ජාතික ජනබලවේග. අන්නේ දෙවැනි හේතුව නිසත් සීයට තුනේ කතාව අදද ලංකාවට අදාලනෑ. තුන්වැනි හේතුව. මේ පාර මේ දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න මේ වෙනස කරන්න සම්බන්ධ වෙලා ඉන්නේ මීරිස්සල්ල දේශපාලනයට වැඩිපුර සේ නොවී හිටපු කට්්‍යා. එකලොට දේශාලනයට සබන්ධය නාශ්‍යතාව ඇතිබුුණන්නේේ ත අංගි තියන සමාජීයසා, ආර්ථික, මට්ටමුඩ, इसම කරදරයක් නැතුව මනාන්ඩුව ාවත් තමන්ග දෙයක් කරගෙන සාමාන්‍යයට ීවත් තිෙන්න්න පුළුවන් කමත් තිබුණ නමු ඒගල මේ මොහොතදී දැඩි ලෙස මේ ජ जाති ජන බලවේග ඇත එකතු වෙලා තියන හේතුව මුණු ලංකාවටම මෙන කුණු सिස්ටම් එක අපපිියම වෙලා දැන් තියෙන නිසා මේක වෙනසක් කරන්න නම් අපි හැමෝම මේකට सेේටන්න ඕන දේශපාලන කෙලින්ම යික්ලිට බලපානවිදි ලොකු ප්‍රශ්නයක් නැති වුණත් මේ කුණු ක්‍රමය දැන් ඇති මේක නිසා මිනිස්සු දුක්විඳන එක බලාගෙන හිටියා දැන් ඇති තවදුරටත් මේක දිහා ඇස් වහගෙන අපිට ඉන්න බෑ කියන එක තේරම් ගත්ත මනිස්සු ලොකු කොට්ටාසයක් මේ පරාජතිකජන බලවේගත්ත එකතුලඉන්න ඒගුලොන්ට අවශ්‍ය වන බුද්ධත්තියෙන ඒගුලන්ට අවශ්‍යවයන හැකියාවත් තියෙනවා ඒගුල්ලොගුවටේ මිනිස්සුත්තින්නෝ ඒගුලු කියන දේවල් මිනිස්සු ඇහුම්කන් දෙනෝ ඉතින් එත කොට චන්දයට ගන්න තීරණය අදාළ වෙන පසුබම අවශ්‍ය වෙන ප්‍රධානමදේ මිනිස්සුන්ට බුද්ධිය සහ පවතින ක්‍රමය පිළිබඳව හරි අවබෝධයක් ලබා දෙන එක අන්න ඒක කරන්න ලෑස්තිෙන් ගොඩාක් දෙනා ගොඩාක් බහතරයක් අත ජාතික ජන බලවේ ගැත්ත එකට වෙලන්න ඒ බහතරයට පුළුවන් අ... දශපාලය පළබඳව ලොකු දැනුමක් නැතිකට්ටියන්ට සරල විදියට කොටස් වශයෙන් කඩලා මෙන්න මේ කුණු ක්‍රමය හරියට පැහදිලි කරල දෙනමේ ජරා ගඳගහන ක්‍රමය මොකදද ඒ හරහා සිද්ධ වුණු හානිය මොකක්්ද ඒක වෙනස් කරන්න නම් අපි කළ යුත්තේ මොකක්්ද කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට දේශපාලනය පිළිබඳ ලොකු දැනිමක් නැති මිනිස්සුන්ට සරල්ලව පැහැදිලිව කියල දෙන්න ලොකු කොටසක් බැහලින්න්න ඒ කොතස කරන ඒ සේවය නිසාම නිහඩව හිටියත් මිනිස්සු. ඒ කතාව හගෙන හිටියත් ඒ අ බහතරය විසින් අරකන්න මේ දේවල් හරහා එකතුවෙන මිනිස්සු නිහඩව හිටියත් අවශ්‍ය මොහොතදී ඒගොල්ලො ගිහිල්ලා ජාතික ජනබලවේගයට චන්ද දෙෙනවා. ඒ නිසා මේ පාර මේ කුණු ක්‍රමය හැ්පෙන්නේ මීට ඉස්සල්ලා හැප්පුලු පරණසෙට්ට ගත්ත එක්ක නෙමේ මේ පාර තරුණ මැදිවයේ සහ වයසක සියලු දෙනා එකතු වෙලා. එක වගේ එකම තැනක එක තාාගට් එකටගේම ගහනු. අන්න ඒ හේතුව නිසත් මෙ සීයට තුන කියන එක අද ලංකාවේ මේ මොහොතේ ලංකාවේ පොොවට අදාළ නෑ. සීයට තුන වෙනස් වෙන හේතුතුන මොය කියපු හේතුතුන උනත් ඒ හේතුතුනේ සාර්ථකත්වය රඳ පවතින්නේ මේ වීඩියෝ එක බලන ඔබ වගේ අය. කරන්න ලෑස්තිවෙලා ඉන්න කැක්වීම. ඉදිරයේදී තියෙන චන්ද කීපය ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරන්න ලංකාවේ අනාගත ගමන සම්පූර්ණයම වෙනස් කරන්න චන්ද කීපයක්. මොන මහෝතකවත් හිතන්න එපා හරිමම මාලිමාවට චන්ද දෙනවා කියලා උදේ නැගිටලා චන්ද මධ්‍යස්ථානයට ගීල කතිරයක් ගහල ගෙදරැවිල්ලා මේ වෙනස කරන්න බෑ. මොකද මේ ක්‍රමය විසින් හදල තියෙන්නේ සමහරුගේ... අද කල්ල සමහර මිනිස්සුන්ගේ මොලේ ඕෆ් කරල සමහර මිනිසුන්ගේකං වහලා අන්නේ මිනිස්සු අපේ මේ සටනට එකතු කරගන්නකං මේ පසුබි මේ යථාර්ථය හරියට පෙන්න්නනකං ඒ පසුබි මේ යථාර්ථය හරහා ඒගලුන්ගේ චන්දට ගන්න තීරණය වෙනස් වෙනකං අපිට මේ මනිස කරන්න බෑ එක නිසා චන්ද දෙනවා කියලා හිතාගෙන අපි මලිමාවත් එක්ක ඉන්නවා අපේ පවුල ක්කොම චන්ද දෙෙනනවා කියලා හිතාගෙන විතරක් අපට මේ සට දින්න බෑ කතා කරන්න පුළුවන් තරං හැමෝමක් පැදිලි කල්ල දෙන්න පුළුවන් හැම කෙනට මේල කියන බරුවල ති බරු තත්වය මිනිස්සුන්ට පැදිි කල්ල දෙන්න මේගල දෙන බොරු பொොරොදුවල තිය බොරු තත්වය මිනිසන්ට පැදිිල දෙන්න මාලිමාව සිදු කරන්න බලාපොතු වෙන්නේ මොකදද மாளிමාව அනාගත ෑ එක මොකදද මාளிිමාව එකතුනොත් රට යන්න තැන මොකක්ද ේවල් මනිසුන්ට පැදිි කල දෙෙන් මේ සටන දිනන්න නං අපිට මේ හොඩ්ඩක් දිනලා මේ සටන ඉවර කරන්න බෑ අපි අවම වශයෙන් පාලිමේන්තු මැතිවරණ එක එකසිය දහතුනකට වැඩි සීට් ප්‍රමාණයක් ලබාගත යුතුමයි අඩුමගන එකසිී විස්සක්වත් ලබාගත්ත නැත්තං අපි මේ සටන හරියට කල්ල නෑ ඒ වගේම අනුව සහෝදරයා ලංකාවේ ජනාධිපති වෙනකොට යට පනස් එකකට වැඩියෙන් ගන්න උත්සාහ කළ යුතුමයි අපි උත්සා කරම සියයට පනස් පාක් සිියයට හැටක් ගන්න ඒ උත්සාහ ඇතියාගෙන අපි මේ ගේම ගම් මේක පොඩියට ගහල ඇත්තකට වෙලාඉඳලා වෙෙදරැප විල්ලා අ आपි චන්දය දුන්නා කියලා දිනන් හළුවන් ගේමක් නෙවෙේ මේක ඇඟෙන්ම බැහැලා ගහන්න ඕන ගේමක් ජාතික ජන බලවේගේට නැති එකමදේ ආණ්ඩු බලය සහ මාධ්‍ය බලය සහ මහාලුකුවට වියදං කරන්න කෝටිපති ව්‍යාරිකයෝ පිටිපස්සේ නැතික විතරයි නමුත් අර ආණ්ඩු බලයට මාධ්‍ය බලයට කෝටිපති ව්‍යාපාරිකයන්ගේ තියෙන සපෝට්ටකට වැඩිය වැදගත්මදේ ඔබටත් මටත් ඔබ කතාකන්න ඔබ පවුලෙ කට්ටියන්ටත් ඔබත් කොෆිස් එක න්න කටියන්ටත් ඔබේ නෑදෑවන්ටත් ඔබ ලුවන්ටත් තියනවා මේ අපි විර කරමු ජාතික ජනබලවේගයට ජයවේවා